දැන් අපට තියෙන ගැටලුව තමයි විශේෂයෙන් ඊයේ බුද්ධගයා මහා විහාරයට එල්ල වෙච්ච මේ ප්‍රහාරය ඒක මේ අහම්බයක් නෙමෙයි ඉතාම සැලසුම් සහගත ආකාරයෙන් සිද්ධ කරපු ම්ලේච්ඡ ප්‍රහාරයක් එයි අපි එහෙම කියන්නේ අපි දහදොළොස්සතාවක් බුද්ධගයා වැදලා තියෙනවා දන්නවා ඒ අරන්ගෙන මල් බඳුන පවා අරන්ගෙන බුද්ධගයාවට පූජා කරන්න අරන්ගෙන මල් බඳුන පවා පරීක්ෂාවට ලක් කරනවා ඒ වගේම එහෙම් මෙහෙම් පැනලා එන්න පුළුවන් හැකියාවක් නැහැ වටේටම විශාල තාප්ප බඳලා තියෙනවා මොකද ඒ සස්සතිය ඇතුළු ඔක්කොම ඒ ස්ථාන වටකල්ලේ පවුරු බඳලා තියෙනවා ඒ විතරක් නෙමෙයි සිරිමා බෝධින් වහන්සේට ඒ ඒ ඇතුළටවත් යන්න බෑ ඒ ඔක්කොම මුර කපළු දාලා ඒ අවශ්‍ය කරන ආරක්ෂක විධි විධාන හදලා තියෙන්නේ ඒ වගේම කැමරා පද්ධති තියෙනවා ඉතින් මේක මේ අහම්බයක් නෙමෙයි මේ සම්බන්ධයෙන් විශේෂයෙන් 2008 වසරේ ඉඳලා 2008 වසරේ ඉඳලා ඉන්දියාවේ ක්‍රියාත්මක වන මුජහිඩීන් නම් ත්‍රස්තකල්ලිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා ඉන්දියාවේ ඒ වගේම අපිත් ඒ පිළිබඳව කරුණු සොයමින් ඉන්නවා 2010 2008 ආරම්භ කරපු මේ මුජහෙඩීන් ත්‍රස්ත කල්ලිය පිළිබඳව විමර්ශනයකෙදිලා ඒ ලැබිච්ච බුද්ධිතරතුරු අනුව 2010 ජුනි මාසේ 4 වෙනිදා ඉන්දියා රජය මගින් මේ සංවිධානයේ ත්‍රස්ත සංවිධානයක් හැටියට තහනම් කරනවා මේ කණ්ඩායමම 2012 ඔක්තෝබර් මාසේ 21 වෙනිදා ඒගොල්ලෝ ප්‍රකාශයක් කරලා තිබුණා දිල්ලියටත් ඒ වගේම බුද්ධගයා විහාර බුද්ධගයාවටත් පහර දෙන්න Taman සූදානමින් ඉන්නවයි කියලා. තහනම් වෙච්ච මේ ත්‍රස්ත සංවිධානයේ එහෙම ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා බුද්ධගයාවටත් දිල්ලියටත් පහර දෙන්න ඔවුන්ගේ සැලසුමක් තියෙනවයි කියලා. ඒ තොරතුරු වාර්තා කළ තිබුණේ අත්තඩංගුවටපත් වුණා දිල්ලියේ ත්‍රස්ත මර්ධන ඒකකයේ මගින් අත්තඩංගුවට ගත්ත පුජ්‍යලයෝ 3 දෙනෙක්